ඉතාලම කෙටියෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. අපිට ඕන වුණා මේ රට නිවැරදි දිශාවකට යොමු කර ගැනීම සඳහා නායකත්වයක්. පහුගිය ජනාධිපතිවරණයේදී ඒ බලාපොරොත්තුව අපි ඉෂ්ට කරගත්තා. දැන් රටට නායකයෙක් ඉන්නවා ජනාධිපතිවරයා හැටියට. ඒ ජනාධිපතිවරයා පත්ුනේ මේ රටේ සාතිශය සිංහල බෞද්ධයන් සිංහලයන්ගේ ඡන්දේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය කියලා කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ තලා පෙලා අගුලුලා තිබුණු සිංහල ජාතික මතය මේ ජයග්‍රහණය කෙරුවේ. ගෝඨාභය කියන පංචස්කන්ධය නෙමෙයි. මේ ජයග්‍රහණය කෙරුවේ සිංහල මතය, සිංහලයා සිංහල බෞද්ධ බලවේගවල මතය. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අලුත් දෙයක් කරන්න නැහැ. එතුමාට තියෙන්නේ නිදහසෙන් පස්සේ, මේ නාමික නිදහසෙන් පස්සේ අවුරුදු 70ක් තිස්සේ අපට වරද්දපු තැන්, මේ ජාතියට වරද්දපු තැන් නිවැරදි කිරීම පමණයි එතුමාට කරන්න තියෙන්නේ. ඒවා කරුණු හැටියට වර්ගීකරණය කළොත් විශාල ප්‍රමාණයක්. ඒ නිසා ඒවට කාලය ගන්න උවමනා වෙන්නේ. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරන්න තියෙන්නේ ඓතිහාසිකව මේ සිංහල බෞද්ධයාට නැතිකොට තියෙන අහිමි කළ අපේකම නැවත ගොඩ නැගීමට පණ දීමයි එතුමාට කරන්න තියෙන්නේ.